ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ පරාජය වීම සහ එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායම පිළිබඳව දැනුවත් කිරීමේ වාර්තා හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්ුණා. මේ එහිදී ප්‍රධාන පුහුණුකරු සහ තීරීම් කමිටු සභාපතිවරයා මාධ්‍යවේදීන් දැක්වූ ප්‍රශ්නවලට දැක්වූ ප්‍රතිචාරයන්. මෙතෙන්දී මම කතා කරන්න කැමති නෑ තව එක්කෙනෙක්ගේ ඔපිනියන් එකක් ගැන. නමුත් එක්කෙනෙක් වෙනුවෙන් අපි ඒක වරද පටවන්නට බෑ. මමත් ඇතුළුව මගේ කණ්ඩායමත් ඇතුළුව අපි ඒ පරාජය වුණ ඒ වගකීම බාර ගන්නවා. නමුත් මට ආයෙත් ආපහු ටයිම් එක පස්සට ගිහිල්ලා කරන්න තිබුණා නම් මේ විදිහට ට්‍රේන් කරන්න මේකට සූදානම් වෙන්න මම මොනවත් වෙනස් කරන්නේ නැහැ. ඒක හේතුවක් මම කියන්නම්. බංග්ලාදේශ අපිට වඩා එක් දින තරඟවල ශ්‍රේණිගත කරන එකේ ඉන්නේ ලකුණු 20ක් උඩින්. ඒක මේ මැච්චේ පරිදුනින්ද උන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කාලයක් තිස්සේ යාලා හොඳට කරගෙන හිටපු කණ්ඩායම. අපි කාලයක් තිස්සේ හොඳට නොකර අපි එන කණ්ඩායම. දක්ෂපු දක්ෂතාවයට මා පැහැදිලිමක් නැහැ. ඒකට අපිට හේතු තියෙනවා. මට හේතු තියෙනවා. ඒක ඇන්ජලෝ මැතිව්ස් අයින් කර එක හේතුවක් නෙමෙයි. ඒක එක හේතුවක්. ඒ හේතුව විතරක්ම නෙමෙයි. ඔයාගේ ස්ටේට්මන්ට් එකක් නේද? මේක ප්‍රශ්නයක් නෙමෙයි නේ. මගේ ස්ටේට්මන්ට් යන්නේ මම මේ කිව්වේ. එහෙනම් ප්‍රශ්නයක් අහන්න මොකද්ද වරතන්? කාලේ නරක වෙලා ක්‍රීඩකේ දක්ෂතාවයක් දක්වන්න පුළුවන් නේ. ක්‍රීඩකේ දියුණු වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ කාලවලදී ඒ තීරණ ගන්න මේ තීරීම් කමිටුව තමයි ඒ අවස්ථාව තියෙන්නේ. ඔය ඔක්කොම සිලෙක්ට් කරන්න ගියොත් ඒක කරන්න බෑනේ. හරි, අපිට ජොබ් එකක් දීලා තියෙන්නේ අපිට ඒක අපි දක්ෂතාවයේ තියෙන නිසා. රයිට්? તો ඒකෙන් කරන එක ඕගොල්ලන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ස්ටේට්මන්ට් එකක් දුන්නොත් ඒකට උත්තර දෙන්න මං හිතන්නේ මම ලෑස්ති කියලා. ඔය ප්‍රශ්නයක් ඇහුවොත් මං උත්තර දෙයි. ඕකේ, දැට්ස් ඉට්. කිසිම දෙයක් निराකර ගන්න ඕනේ නැහැ. මං කිව්වාගේ ICC කෙන් ප්‍රශ්නයක් නැත්තම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ප්‍රශ්නයක් නැත්තම් මං දන්නේ ඔබතුමාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඔබතුමාට ඇවිල්ලා එනං කෝච් කරන්න පුළුවන් නම් බෝඩ් එකට ගිහිල්ලා කියන්න. නෑ, මට කෝච් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඔබතුමා දක්ෂයෙක්. ඔබතුමා පරාදේ වුණා අයින් වෙන්න උන හරිනම් මැතිස් නෙමෙයි ඔබතුමාල. ඉතින් ඔබතුමාගේ අදහසක් ඒක ඔබතුමාට කිව්ව එකට මට එහෙනම් උත්තරයක් දෙන්න උවමනාවක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ මට ආයෙත් අහන්න? ඒක ඇත්තටම මාරු වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න එකක්. අනිත් එක මාරු වෙලා තියෙනවා. මට වර් ගේමින් කියන්න පුළුවන්. ඔව්. අනිත් එක තමයි කියන්න ඕන. රයිට්. ඔබතුමා චැලෙන්ජ් කරනවා නම් මම ලාට් එක කියන්න. උත්තර දෙන්න. පොඩකින් මම ඊළඟ උත්තර දෙන්න. ඒ හේතුව අපේ ටැක්ටිකලි ඒ ඔපොසිෂන් එකත් එක්ක අපිට තරඟව වදින්න. ඒක ඉස්සරහටත් වෙන්නට පුළුවන්. ලෝක කුසලානයටත් කරන්න වෙන්න පුළුවන්. ලෝක කුසලානේ ඇතුලේ කණ්ඩායම් 9ක් ඉන්නෝනේ. ඒ 9ටත් වෙන්නට පුළුවන්. හොඳම ප්ලේයර්ස් ලෝකේ 10 ඇතුලේ ඉන්න ප්ලේයර්ස් ලාමට බැට්ස්මන්ලා 5 දෙනෙක් විතර හිටියා නම් ඒක ඒ වගේ තත්වයක් උදා වෙන්නේ නැහැ. ඒක ඔයාගේ ස්ටේට්මන්ට් එක. බට් ඒකට මම උත්තරයක් දෙන්න. මොකද මේ අපි මේ තරඟවලින් කණ්ඩායමේ වෙනස් කරේ ක්‍රීඩකයෝගේ අසාර්ථක වෙලා නම් නෙමෙයි. අපිට ඒ ටැක්ටිකල් වශයෙන් කියන එක තමයි මම ඔයාට තේරුම් කරේ. ඒකත් එකක්. සෝ ඒක නිසා ඔයාගේ අදහසක් තමයි ඔය ප්‍රකාශ කරේ. නමුත් මම ඒකට උත්තරයක් දුන්නේ අපේ බැලුවොත් සමහර වෙලාවට ෆේල් වුණ හින්දා නෙමෙයි මම කණ්ඩායම වෙනස්. දැන් ඔබට තේරුමක් නැහැ. මං හිතනවා ඔබතුමා ක්‍රිකට් සම්බන්ධ වෙලා තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා. එහෙමද? ක්‍රිකට් ගහලා තියෙන කෙනෙක්. ඔව්. එතකොට ටැක්ටිකලි සම්බන්ධයක් වෙනස් කරනවා කියන්නේ අරකේ ටැක්ටිකල් එක වැරදුන හින්දා නෙමෙයි. ඒක දන්නවද? ඔව්. ඒ විදිහට තමයි මම දැන් මෙතන අදහස ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ටැක්ටිකලි අපිට ප්ලෑන් එකක් නැද්ද ලොන් ටර්ම්? ටැක්ටිකලි ප්ලෑන් එකක් නැතු ලොන් ටර්ම් නෙමෙයි. ලසිත් මාලිංගගේ ෆිට්නස් ගැන ඔබතුමා දැනගෙන හිටියද අපිට වඩා? ඒකද මම අහන්නේ ඔබතුමා. නෑ, ඒක තමයි කියන්නේ. ඉතින් අපි දැනගෙන හිටියන්නේ ආ ෆිට්ද නැද්ද කියලා. ආ 100% ෆිට් වුණාම ගැස්සුවා. අපිත් කැමති පර්ෆෝම් කරන කෙනෙක් ගස්සන්න ඉතින්. මැච් දින්නොත් මේ වගේ ප්‍රෙස් කොන්ෆරන්ස් උන් තියෙන එකත් නැහැ. හම්බ වෙන්නේ වුත් නැහැ. කවුද චෝදනා කරන්නේ? අතුස්සන්න බලන්න. නෑ. අතුස්සන්න දැන් අසහන් ප්‍රියන්ත කවුරුත් නැහැ නේ.